කලුතර ලැගුම් හලක ඉහළ මහලෙන් වැටීමේ ගිය පාසල් සිසු බිව ප්‍රධාන සැකකරුට අලෙවිකලයේදී තහවුරු කර ගැනීමට පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පරීක්ෂා කිරීම සඳහා අධිකරණය අද අවසර ලබා දී තිබේ. ඒ සිද්ධියට අදාළ නඩුව කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද යලි කැඳවූ අවස්ථාවේදී මේ අතර සිදුවීමට අදාළව මුදලට කාන්තාවන් ලිංග කටයුතු සඳහා විකිණීම සම්බන්ධයෙන්ද විමර්ශන ක්‍රියාත්මක බව වාර්තා වෙයි. දැනට සිදු කළ විමර්ශන වලදී සැකමතු වී ඇත්තේ මේගේ දැරියගේ මිතුරියගේ පෙම්වතා යයි කියන තැනැත්තා ප්‍රධාන සැකකරුට රුපියල් 20,000ක මුදලකට දැරිය අලෙවි කර ඇති බවටයි. ප්‍රධාන සැකකරු ඊට අත්තිකාරමක් ලෙස රුපියල් 12,000ක් එම පුද්ගලයාගේ ගිණුමට බැර කර ඇති බවට තොරතුරු වාර්තා වෙයි. ඒ අනුව අදාළ පෞද්ගලික බැංකු දෙකක ගිණුම් පිරික්සීමට විමර්ශකයින්ට මෙලෙස අධිකරණ අවසර හිමිව තිබුණි. නමුත් තම අලෙවි කරන බවක් මේගේ දැරිය දැන සිටියේද නැද්ද යන පිළිබඳව මෙතෙක් කරුණු හෙළි වී නොමැත. එමෙන්ම තරුණී හෙළමාලෙන් ඇදවැටීමට ඇයට දුරකථන ඇමතුමක් ආ බවට ප්‍රධාන සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. අදාළ අධිකරණ කටයුතු අද කල්තර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හල්පන්දෙනි මහත්මිය ඉදිරියේ ආරම්භ කෙරුණේ මාධ්‍ය ආවරණය සඳහා අධිකරණ වාර්තාකරුවන්ට අවසර නොදෙමිනි. නඩුවාරය අතරතුරදී පැමිණිලේ සහ විත්තේ නිරීක්ෂකයන් අතර උණුසුම් වාද විවාද සිදු වූ බව වාර්තා වේ. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය රිමාන්ඩ් බාරයේ සිටි එක් සැකකාරියක් අපමත උදාහරණයකට නියෝග කළේය. රුපියල් ලක්ෂ 2ක් වූ ශරීර අපයක් මත එලෙස මුදාහැරුණේ සිදි වූ ලැගුම් හර හිමිකරුගේ බිරිඳවයි. සසු සැකකරුවන් තිදෙනා වන රිමාන්ඩ් බාරයේ සිටින මීගේ දරයගේ මිතුරිය ඇගේ පෙම්වතා සහ රිය දුරා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය. සිද්ධි විමර්ශන මෙහෙවන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමරුම් විමර්ශනාංශයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රන්ජන් ලමාහේව ඇතු නිලධාරීන්ට කලුතර බන්ධනාගාරයට ගොස් සැකකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබා දී තිබුණි. කලුතර ලැගුම් හරක ඉහළමහලෙන් වැටි 16 වෘති පාසල් සිසු පියක් මේ යාමට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමරුම් විමර්ශනාංශයේ මෙවැනි විට සිදු කෙරෙමින් පවතී. සිද්ධි ප්‍රධාන සැකකරු වන දරීමේ යන අවස්ථාවේ ඇය සමග ලැගුම්හල තුල රැඳී සිටි පුද්ගලයා මේවන විට පසු වන රිමාන්ඩ් බාරයේය. රිමාන්ඩ් බාරයේ සිටින සිසු සැකකරුවන් වන මේකී දරයේ මිතුරිය ඇගේ පෙම්වතා ලැගුම්හල අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ මෝටර රථයේ රැගෙන ගිය මිතුරා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයට අද යළි ඉදිරිපත් කළේය. සැකකරුවන් අධිකරණයට රැගෙන යන අවස්ථාවේදී අධිකරණයේ ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පැවැත්වුණේ මෙම සිදුවීමට අදාළව විධිමත් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමිනි. මේකේ දැටිගෙන්ම අව පෞලේ ඥාතීන් ප්‍රදේශවාසීන් ඇතුළු 100කට අසන්න පිරිසක් නිහඬ විරෝධතාවට එක්ව සිටියේය. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.